ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද ඔක්තෝබර් මාසයේ 17 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමු ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියාදරු දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධෝ යොහන් 9 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ සිට 7 වෙනි වගන්තිය දක්වා අපි මෙනෙහි කරන්නට යනවා. ඔබට මතක ඇති, අපි දෙවනි දේශනාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි දේශනාව මත ඉඳිමින්, ඒ වගේම ලෝකේ ලුණු සහ ලෝකේ ආලෝකය ගැන කතා කරලා අපි මේ ආලෝකය රැඳී සිටියා දවස් 3-4ක්. අදත් මම ඔබට ආලෝකය ගැන කතා කරන්නට යනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තව අවස්ථාවක මුළු ලෝකයටම කියනවා, මම තමයි ඒ ආලෝකය කියලා. මේ සිද්ධිය අපට දකින්න ලැබෙන්නේ ශුද්ධ යොහන් 9 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ. බයිබලයේ කියනවා, මා ලෝකයේ සිටින කල මම ලෝකයේ ආලෝකයව සිටිමි කීසේ. කිව්වා විතරක් නෙමෙයි, උන්වහන්සේට මේක ඔප්පු කරන්නට වුණා. ක්‍රියාවකින් උන්වහන්සේ ඔප්පු කරා. කොයි විදිහටද? උපතින්ම අන්ධ වෙච්ච මිනිසෙක් හිටියා. ගෝලයන්ට තිබුණා යාගෙන ප්‍රශ්නය. ගෝලය ආව, කවුද මේ පව් කරේ? ඒක මේක කියලා. නමුත් යේසුස් වහන්සේ ඒ අනුවම උන්වහන්සේ කියන්න පුළුවන් වුණා මේ මිනිසයන්ට. උන්වහන්සේ මෙසේ කියා, බිමට කෙල ගසා, එයින් මඩ සාදා, ඒවා ඔහුගේ ඇස්වල ගා, උඹ ගොස් සිලෝවන් පොකුණෙන් සෝදා ගනින්නයි ඔහුට කීසේ. ඊට පස්සේ බයිබලයේම කියනවා සිලෝවන් යන වචනේ අර්ථය එවන් ලද්දේ යන කියලා. එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආවේ. මේක මෙතන හාස්කමක් සිදු වුණේ, මෙතන ජේසුස් වහන්සේ හාස්කමක් කරේ. පෙන්නුම් කරන්න ජේසුස් වහන්සේ තමයි මේ ලෝකයට එන්න හිටපු ආලෝකය කියලා. ඒකයි උන්වහන්සේ කියන්නේ, මම ලෝකේ ආලෝකයව සිටිමි. දැන් ලෝකේ ආලෝකයක් නැතිකොට තමයි අපි මුළු මිනිස් සංගතියම පාපයේ සිටියේ. නැත්නම් මේ අන්ධ මනුෂ්‍යයා වගේ අපි අන්ධ වෙලා සිටියේ. අපිට ගැලවුම්කාරය එළිදරව් නොවි අපි අන්ධ වෙලා ඉන්නකොට තමයි ගැලවුම්කාරය ආවේ අපිව බේරාගන්න. ඒක තමයි බයිබලයේ දැන් වරහන් ඇතුළේ කියන්නේ සිලෝම් යන වචන. සිලෝම් කියන්නේ ඒ දෙවනු ලැබුවා. කවද මේවනු ලැබුවේ? මේ ආලෝකයේ තනන් වහන්සේ කවුද? දෙවියන් වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව එවන ලැබුවේ මොනටද? මනුෂ්‍යයන්ට පෙනීම දෙන පිණිසයි. නැත්නම් උපතින්ම අන්ධ මනුෂ්‍යයන්ට පෙනීම දෙන පිණිස තමයි මේ ගැලවුම් කාර්යය පැමිණියේ. ඒ නිසා දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාදගෙන යනවා. මේ ලෝකේ ආලෝකය නැමැති ඒ පුත්‍රයන් වහන්සේ විශ්වාස කරගෙන ඔබට ආලෝකමත් අනාගතයක් මම පතනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ කවුරුණක් කමක් නැහැ. උන්වහන්සේ කැමති ඔබගේ ඇස් විවර කරන්න, විවෘත කරන්න, උන්වහන්සේව දැනගන්න. ආමේන්.